වෙන කාව දාන්නද? වෙන කාවද දාන්න කියන්නකෝ. ආ? ඔබතුමා මගේ මං අහන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. දැන් වෙන මිනිහෙක් ඔගේ ඉන්නවද? අර මිනිස්සයා මෙතුමා මට ඇත්තමයි මගේ පියා අද ජීවතුන් අතර නැහැ. අය මගේ අප්පච්චි වගේ ඇත්තටම අපි සියලු දෙනා මේ ඉන්න ඔක්කොම ශ්‍රී ලංකාකාරයෝ. මේ අපි සියලු දෙනාම හදවතින් ආදරය කරන චරිතයක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. අද එතුමාව අපි ටීවී එකක දකින්නකොට, පත්තරේ දකින්නකොට, පින්තූරයක් දකින්නකොට එතුමාව මේ දෙයි හාමුදුරනේ අපි මල් පෙටි උඩ තියාගෙන එතුමාගේ සදා සමය අපි එතුමාට ගත කරන්න දෙන්න ඕනි අවස්ථාවක මේ අනිත් මිනිස්සුන්ව ජීවත් කිරීමට මේ මනුස්සයර දෙන වදි පවු නැද්ද? ඇයි අනිත්යෙන්ට බැරි තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න මේ මනුස්සයම විකුණ කරන්නේ? ඒක කොච්චර කැතද? හරි, ඒකින්ද ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇත්තර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මං කියන උන්ට කොඩියක් දාගන්න බෑනේ මහින්ද මහත්තයාගේ මූණ නැතුව. ඈ, තාම ලකුණ මොකද්ද කියලා අහන්න? ලෙටර් හෙඩ් එකක් තියෙනවද? නෑ. ඒ වුණාට අර අරකම ඉතින් උස මේවා කරනවා. ඉතින් එතුමාගේ තියෙන මානුෂවාදී භාවය නිසා, එතුමාගේ තියෙන හැඟීම් බරතාවය නිසා, එතුමාගේ තියෙන අමාරුව එතුමා කාටවත් නොකිය එතුමාගේ ළඟ හිටිය කෙනෙක් හැටියට, එතුමාගේ සමීපතමෙක් හැටියට මම දන්නවා එතුමාගේ ඇත්ත මම දන්නවා. මම බොහොම දැන් එතුමා මීට වඩා එතුමාගෙන් මේ වැඩ ගන්න එක වැරදි. අර අපි හපුතලේ මිනිස්සුනේ, අපි අර අහලා තිනවා අර කවියක් තින්නේ තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා පෞකල ගොනෝ ඇදපන් හපුතල් යනවා කියනවා. ඒ වගේ තමයි අද. ඇයි අප්පා එතුමාට මේ විදියට බර පටවල දැම්මද? අවුරුදු කීයක් එතුමාගේ කරෙන් ගියාද? ඉතින් දැන් එතුමාට පොඩ්ඩක් විවේක ගන්න ඉඩ දෙන්න. අපි ආදරේ හින්දා මේ කියන්නේ. ඇත්ත ලොකු කණගාටුවක් දැනුණා. ආයෙ සැරයක් මේ මනුස්සයා අනේ මං හිතුවා දැන් මේ සැරේ හරි එතුමා කැමති ජීවිතේ එතුමාට ගත කරන්න ලැබෙයි කියලා. වෙයි ඉතින් නොලැබෙනි පාටක් තමයි තියෙන්නේ. මේකට දැන් ටැක්ස් එක වැඩි කරලා තියෙනවා ලබන අවුරුද්දේදී. ඔබතුමා සහ අපි සිරුදනාම ඒකේ වර්ගයක් ගෙවන්න දෙනවා. අපි දැක්ක පොහොට්ටු එකට ඡන්ද දීලා පස්සේ විරුද්ධත්වේ ප්‍රකාශ කරනවා. ඒක ඔබතුමා පිළිගන්නවද? ඔය ඉතින් ඒක මෙහෙමයි. උන්ට දෙකක් නේ. අර ගෙදර හිටියොත් ඕනසී මොකද, අර මගේ හිටියොත් ඕනසී, ගෙදර ගියොත් අමුණසී වගේ වැඩන්නේ. පාර්ලිමේන්තුවේ බලය තියාගෙන ඉන්න බෑ ඡන්දේ නොදී. ගෙදර පාරට බහලා යන්න බෑ. ගෙවල් එක සැරේක පිච්චුණා. ඉතින් ආයෙ සැරයක් ගිය පුච්ච ගන්න කවුද කැමති? ඉතින් ඒකින් දා එතුමලා ඉන්න ඇත්තටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව ඇවිල්ලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අසරණතාවය ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න ඕනි. මම නම් ඇත්තටම හදවතින් මං සතුටු වෙනවා මේ සැරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔය ඔක්කොමලා අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් පටන් ගත්තාම අපි සියලු දෙනාම ඡන්ද ඉල්ලුවේ පොට්ටු වෙන්නේ. හැබැයි මම මේ සතුටු වෙනවා මේ සැරේ පාර්ලිමේන්තුවට යන්න අවශ්‍යතාවය, ඒ කියන්නේ මට පාර්ලිමේන්තුව නියෝජනය කරේ නැහැනේ. ඒක ගැන මම ඇත්තටම පළවෙනි දවස් ටිකේ නම් මට ඇත්ත පොඩි හිතේ කනගාටුවක් තිබුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරා නම් අපේ මගේ ඡන්ද දායකයන් වෙනුවෙන්, මට ඡන්ද දීපු මිනිස්සු වෙනුවෙන් මට වැඩක් කරන්න පුළුවන් වෙනවා නේද කියලා. හැබැයි අද මං සතුටු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිහිල්ලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූණවල්වල තියෙන අසරණකම, ඔවුන්ව පෞද්ගලිකව හම්බුනාම ඔවුන්ට කියන දුක්ගෙනවිල්ල අහගෙන ඉන්නකොට මට ඇත්තටම මට හිතෙනවා අපි පාර්ලිමේන්තු නියෝජනය කරපු නැති එක මේ සැරේ. ඒ කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරයාගේ පාලන සමයේ පාර්ලිමේන්තු නියෝජනය කිරීම මං හිතන්නේ වාග්යක්. ඒක ලොකු වාසනාවක්. ඔය එතුමාගේ මේ පටන් ගත්ත පටන් ගැනීමilla දැන් අදටත් දැන් ඉතින් පේනවනේ. දැන් ජනවාරි පළවෙනිදා ඉඳන් වැට් එක 18ට නැග්ගහම හරි අපේ සියලු දේවල් මොකද්ද නැත්තේ? මරණේ පුච්චන කොටවත් වැට්නේ. ඉතින් තව ඉතින් තව කරන්න දෙයක් නැහැනේ ඉතුරු වෙලා. ඒ නිසා ඒ වෙලාව ගැන හිතනකොට ඉතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ අසරණභාවය ගැන අපි කනගාටු වෙනවා.
නෑ ඉතින් ඒක තමයි වෙලා තින්නේ. ඉතින් ඒකනේ ඒගොල්ලෝ ප්‍රස්තිය තිය කියන්නේ වැට් එක වැරදි අරකට මේකද කියලා යතුලේ ඡන්ද දීපු මිනිහා එලියට ඇවිල්ලා අරට එක කියනවා. මොකද නැත්තම් ගෙට යන්නේ කොහොමද? ඉංගියා ගමට එනකන් තමයි ගොඩක් කට්ටිය දැක්කේ තින්නේ. ආවේ නෑ. ඒකනේ මේ අපේ ගායන් මල්ලිලා හැම බලාගෙන ඉන්නේ එනකන්.